මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය අත්තරම් කොට ගැනීමේ නීතිපතිවරයාගේ නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට. නීතිපති දප්පුලද ලිවේරා මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාව අත්තරම් කොට ගන්නා ලෙස පොලිසියට කළ දැනුම් දීම පසුගිය 24 වෙනිදා සවස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට ලක්ව ඇත. විසින් සිදු කළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳවැටීමට ඉඩකඩ ඇති බව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. තවද මෙම නියෝගය නිසා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරු බොරුන්ගේ වෘත්තීය ගරුත්වයටද බලපෑම් එල්ලවන බව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වී තිබේ. නීතිපතිවරයා විසින් ලබා දුන් නියෝග මත සිදු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම සහ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වැනි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ලබා දුන් නියෝගද මෙහිදී ව්‍යවස්ථා සභා සාමාජිකයින්ගේ විශේෂ සැලකිල්ලට ලක්විය. මේ සම්බන්ධයෙන් කතානායකවරයා නීතිපතිවරයා කැඳවා කරුණු විමසිය යුතු බවටද මෙහිදී තීරණය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වනදා සවස පැවැත්වූ අතර ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය සහ සිවිල් සංවිධාන නියෝජිතයින් වන නීතිඥ ජාවුඩ් යූසුෆ් මහතා සහ එන් සෙල්වකුමාරන් මහතාදීව සිටියා. උපුටා ගැනීම අවසන්. වැඩ තහනමකට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරින්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට පසුගියදා උපදෙස් ලබා දුන්නා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් බ්‍රාහ්මණායක මහතා සමග විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.